ගත වී හෝ සොරකම් කරන ජංගම දුරකථන සොයාගැනීමේ මාර්ගගත පරිගණක වැඩසටහන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ඒ අනුව මෙම වැඩසටහන මගින් මහජනයාට තම ජංගම දුරකථනය අස්ථානගත වී හෝ සොරකම් කරන ලද අවස්ථාවකදී www.ined.police.lk වෙත පිවිස තම ජංගම දුරකථනය පිළිබඳ පැමිණිල්ල පොලිසිය වෙත ඉදිරිපත් කළ හැකි. සබරගමු පළාත් සභාව මගින් සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ තනතුර සඳහා නිලධාරීන් බදවා ගැනීම සඳහා සිදු කරන සම්මුඛ පරීක්ෂණ නීති විරෝධී අයුරින් සිදු කරන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අද එම පළාත් සභාවට පැමිණ විරෝධතා දැක්වුවා. අපරීක්ෂාකාරී යතුරුපැදි ධාවනයේ හේතුවෙන් සිදු අනතුරු දෙකකට අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ දිනවල පැතිර යනවා. මාර්ග සංවර්ධන අධිකාරිය නියෝග නොතකා තංගල්ල උනාකූරුව ප්‍රදේශයේදී කුඩා වෙළඳසැලක් පවත්වාගෙන ගිය අයකු එම ස්ථානයේ නිවත් කිරීමට තංගල්ල පොලිසිය නිලධාරීන් එහි ගිය අවස්ථාවේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ප්‍රාන්ත රජය විසිරුවා හැරීමට එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර සත්‍යපාල් මලික් ගත් තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බව පවසමින් භාරතීය ජනතා පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ගගන් බගට් ඉදිරිපත් කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා. එරට අගවිනිසුරු රංජන් ගොගොයි ඇතුළු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් බගට්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කර තිබෙනවා. බ්‍රිතාන්‍ය යුරෝප අත්සංගමේ නිවත්වීම සඳහා වන ඡන්ද විමසීම කල්තැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සෙන්කෝලේ බලහත්කාරයෙන් නිවත් කරගෙන යාමට උත්සාහ කරනු ලැබුවා. ලොයිඩ් රසල් මොයිලේ නම් මේ මන්ත්‍රීවරයා පසුව පාර්ලිමේන්තුව නිවත් කර සැසිවාරය සඳහා එක්වීම තහනම් කිරීමට එහි කතානායකවරයා පසුව පියවර ගත්තා. උල්කාපාත වර්ෂාවක පැහැදිලි දසුනක් දැකගැනීමේ දුර්ලභ අවස්ථාව මෙක්සිකෝවේ සෝචිමිල්කෝ නගරයේ ජනතාවට හිමි වුණා. එහිදී දැවන්ත උල්කාවක් පෘථිවි වායුගෝලයේ වෙත ඇතුළු වී දැවී විනාශ වී යන අයුරු පැහැදිලිව දිස්සුනේ මේ ආකාරයෙන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අකිල ධනංජයගේ පන්දු යැවීම තහනම් කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ඔහුට අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේදී. ඒ අනුව අකිල ධනංජය ඔස්ට්‍රේලියාවේදී පරීක්ෂණයක් සඳහා පෙනී සිටි අතර එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව පවසමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර තරඟවලදී පන්දු යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය EAP වරගත්තා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අප කළ විමසීමකදී එහි ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේ ඊට ගත හැකි එකම පියවර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කර යළි පරීක්ෂණයක් සඳහා පෙනී සිටීම බවයි. ඉස් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු රාත්‍රී 9:00 අද දෙරණ 24/7 නාලිකාවේ ඉංග්‍රීසි